අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරි දෙ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල තවමත් රට පුරා දිගු ඉන්දන පොලිම් සපුගස්කන්ධ තෙල් පිරිපහදුවත් අද මැදම රාත්‍රියෙන් පසු නිහඬ වෙයි අද කැපෙන විදුලිය රටපුරා තවමත් ගෑස් පොලිම් ගෑස් නිසා ප්‍රදේශ කිහිපයක් උණුසුම් වෙයි වැඩිවන කිරිපිටි ගැන අවසන් තීරණය හෙට කොරෝනා සහ ආර්ථික බලපෑම් හමු වේවද රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රමානුකූලව එකින් එක ඉටු කරනවා අගමැතිගෙන් සහතිකයක් ඩිජිටල් ආර්ථිකයෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න හදන සජිත් ප්‍රථමයෙන් දේශීය පුවත් තවම තෙන්දන පෙරෝම්හල් අසල දිගු පොලිම් දක්නට ලැබෙනවා කංජතෙල් සංස්ථාව පවසන්නේ පෙරෝම්හල් වලට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සපයන බවයි මේ අතර බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ධ තෙල් පිරිපහදුවද අද මැදින් රාත්‍රියේ සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා රටතුල පවතින ඉන්ධන අර්බුදයට තවමත් නිසි විසඳුමක් ලැබී නැහැ. සමහර ඇමතිවරුන්ට සහ බලධාරීන්ට තාමත් මේ ඉන්ධන අර්බුදය ගැන එතරම් දැනීමක් නැති පාටයි. ඔවුන් කියන්නේම පිරවුම්හල් වලට ඉන්ධන බෙදා හැරීම අකණ්ඩව සිදු කරන බවයි. නමුත් හැම පිරවුම්හලක් අසලම දිගු පොලිම් දක්නට ලැබෙනවා. හැම පැත්තින්ම මිරිකිලා පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට නම් දැන් මේක දරා ගන්නම බැරි තැනට පත් වෙලා. මේ අතර කොළඹ ඇතුළු ප්‍රදේශවලට අකණ්ඩව ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව කංජ තෙල් ස්ථාව පවසනවා අපි පසු කන්තේල නිතික සංස්ථාව පසුගිය දිනවල ප්‍රකාශ කළ පරිදි මේ මොහොත වෙනකොට අපිට රටේ සාමාන්‍ය පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සහ විදුලි බලය නිෂ්පාදනය කරන්න අවශ්‍ය ඉන්ධන දීවර ජනතාවට අවශ්‍ය ඉන්ධන සියල්ල නිසි පරිදි ලබා දීම කටයුතු ආරම්භ කළා පවත්වාගෙන යනවා මේ මොහොත වෙනකොට දිවයිනේ සෑම ප්‍රදේශයකටම අවශ්‍ය ඉන්ධන තොග අපි අපේ ප්‍රධාන ගබඩා සංකීර්ණයන්ගෙන් පිටත් කර හැරලා තියෙනවා පොලිම් ගතවීම අවශ්‍යතාවය ඇත්තෙම නැහැ. ඒ වගේම අපිට සපෝගස්කන්ධ පිරිපහදුව හෙට දවසේ ඉඳන් තාවකාලිකව නතර කරන සිද්ධ වෙනවා. අපිට අවශ්‍ය බොරතෙල් නිසි පරිදි පවත්වා ගැනීම අපහසුතාවයක් මතු වුණා. සති දෙකක හෝ තුනකට ආසන කාලයක් අපිට වසා තබන්න වෙයි. ඒ අනුව අපිත් සමග තිබුණු ගිවිසුම් අනුව අපිට ලබා ගැනීම හැකියාවක් ලැබුණ නැහැ. කෙසේ වෙතත් අපි දීර්ඝ කාලීන දින 160ක ණය පදනමක් යටතේ දීර්ඝ කාලීන බොරතෙල් සැපයුම් ගිවිසුමකට අපි ඇතුළත් වෙලා තියෙනවා. ඒ ගිවිසුම හරහා අපිට ඉන්ධන බොරතෙල් ලබාගත් ගැනීම ආරම්භ කරාට පස්සේ කිසිදු බාධාවකින් තොරව අපේ පිරිපහදු පවත්වාගෙන යන්න පුළුවන්. ඉන්දියා ආධාර යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය හෙට දිනේදී මෙරටට ළඟා වීමට නියමිතයි. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් එලෙස ලැබෙන බවයි වාර්තා වන්නේ. මේ අතර බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ධ තෙල් පිරිපහදුව අද මැදම රාත්‍රියේ සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. මීට පෙරද අවස්ථා දෙකකදී තෙල් පිරිපහදුව වසා දැමීමට පියවර ගත්තා. ඒ ප්‍රමාණවත් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ධ තෙල් පිරිපහදුව යලි වසා දැමුව හොත් ඉදිරියේදී විදුලි කප්පාදුව දීර්ඝ විය හැකි බවයි සමගි ඒකාබද්ධ වෘත්ති සමිති සන්ධානයේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා පවසන්නේ අද මැදම රාත්‍රියේ පිරිපහදුව නවත්තන. එහෙනම් මේ නිසා රටට ඇතිවෙන බරපතල තත්ත්වය මොකද්ද? ජනතාව එන හෙට ඉඳලා විදුලි කැපීමේ පැය ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම වැඩි වෙන්නේ නැත්නම් තෙල් සංස්ථාව කරුණෙහි කර නැමැතිතුමා සභාපතිතුමා ලේකම්වරිය මාධ්‍යට කරුණු කියලා වැඩක් නැහැ. රටේ ජනතාව කළුවරේ වර්තමාන බලශක්තිය මෙති 3 වෙනිදා ඉඳලා කිව්ව 5 වෙනිදා ඉඳලා විදුලිය කැපෙන්නේ නැහැ. 7 වෙනිදා ඉඳලා පෝලිං ඉවරයි. ආපහු 12 වෙනිදා ඉවරයි කිව්ව 17 වෙනිදා ඉඳලා ඉවරයි කිව්ව. ඊළඟ සවුඳ ඉඳලා ඉවරයි කිව්ව. දැන් කොරේ පිටට මරේ කියලා ඩීසල් වලට හපන් විදින පෙට්‍රල් වලටත් පෝලිං වැඩි. මේ ඉල්ලුම වැඩි උනේ පෝලිම වැඩි උනේ ආණ්ඩුව තෙල් සංස්ථාව ඇමතිවරයා සභාපති ලේකම්වරින් කතන්දර කිව්ව ඉන්ධන ටික නිකුත් කරුවේ නැහැ. එහෙනම් ඒ තත්ත්වේ බලපාන. ඒක වැඩි වෙනවා අද මැදම රාත්‍රියේ පිරිපහදු වහුවම. ඒ ජනතාව දිකටම කළුවරේ තියලා දීමනා ටික ඉතර කෝටි 16කට වඩා පිරිපහදු සේවකයන්ට ගෙවමින් පිරිපහදු අද මැදම රාත්‍රියේ වහන. කෙසේ වෙතත් අද දිනේත් පැය 3කට අධික කාලයක් විදුලිය කපා දැමීමට නියමිතයි. කලම්බ දෙකක් යටතේ මෙම විදුලි කප්පාදුව සිදු කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ. අදත් රටපුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා. ගෑස් නිසා ඇතැම් ප්‍රදේශවල දැඩි උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. මේ අතර ආනයිනික කිරිපිටි මිල ඉහළ දැමීමට අදාළ මිල ගරන් හෙට දිනේදී ප්‍රකාශයට පත් කරන බව කිරිපිටි ආනයිනකරුවන් පවසනවා.
ගෑස් නිකුත් කිරීම යථාතත්වයට පත් කරමින් යලිත ලිට්‍රෝ සමගම ඊයේ සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළා. ඒ අනුව ඊයේ දිනට ගෑස් සිලින්ඩර 120,000ක් නිකුත් කිරීමටයි ලිට්‍රෝ සමගම කටයුතු කර තිබුණේ. කෙසේ නමුත් රට තුළ ගෑස් පෝලිම් වල තවමත් අඩුවක් නැහැ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් ගෑස් පෝලිම් දක්නට ලැබුණා. හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජිතයින් ටෝකන් ක්‍රමයට පරිභෝගිකයින්ට ගෑස් නිකුත් කිරීමට පියවර කර තිබුණා. එෙහිදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. मेघालय प्रदेश අපිට මාස ඊගා ලෝරියන මඩ මීටර අපිට වැඩි කරා නම් තවත් සමයි ආරංචි එකක් දෙනවා කියලා ළඟදි මේ විනේද මාත්‍ය බණ්ඩාරවිල ප්‍රදේශයේ ගෑස් ලබා ගැනීමට පැමිණි ජනතාව සහ අලෙවි නියෝජිතයින් අතර අද උදැසන උණුසුම් තත්ත්වයක් ඇති වී තිබුණා. පරිභෝගිකයින් පැවසුවේ අලෙවි නියෝජිතයින් ගෑස් තොග සංගවාගෙන ඇති බවයි. ගෑස් 20ක් ආවා. 20ක් ආවා. අටක් ගෑකට ඒකට ඕඩි කියලා. ඉතුරු වෙලා දෙන්නේ නැහැ අපි. මේකෙන් ඇවිල්ලා තියෙන්නේ. උදේ 6:00 දරින් ඉන්නේ. මේක මේ තේරුමක් නැහැනේ. ගෑස් ඇවිල්ලා මිනිතුන් ගෑස් බෙදන්නේ නැහැ. ඔෆිස් එකට 11ක් ගන්නවා ගෑස් 20ක්. මොකද අපිට දෙන්නේ මේක? ගෑස් ටික ආවනේ මිනිතුන් ගෑස් ටික බෙදන්න ඕනේ. සල්ලි තියන්න ඉන්නේ. නිකන් ගන්න ඇවිල්ලා නැහනේ මේ සල්ලි අරගෙන ඉන්න තින්නේ ඒකල ගෑස් තියෙනවා ගෑස් ගන්නකො මේ තියෙන ගෑස් මේ තියෙන ගෑස් ඔය තියෙන ගෑස් වෙන්නේ මේ මේ අතර අම්බලන්ගොඩ කන්දිකොඩ ප්‍රදේශයේ ජනතාව අද ගෑස් ලබා ගැනීම සඳහා අම්බලන්ගොඩ වතුකිතිර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයට රැස් වී සිටියා. කෙසේ වෙතත් අද උදැසන 9 පමණ වෙනතුරු ගෑස් රැගත් ලොරි රථය එම ප්‍රදේශයට පැමිණියේ නැති නිසා ප්‍රදේශවාසීන් අම්බලන්ගොඩ ඇල්පිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. අනතුරු අම්බලන්ගොඩ පොලිසිය නිලධාරීන් පැමිණ ගෑස් ලබා දීමේ පොරොන්දුව මත ප්‍රදේශවාසීන් විරෝධතාවය අවසන් කිරීමටයි තීරණය කර තිබුණේ. කෙසේ වෙතත් ගෑස් ලබා ගැනීමට එම ජනතාව තවමත් පෝලිම් වල සිටින බවයි අප අම්බලන්ගොඩ වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ මිනිස්සු රස්තිය දෙනවා. අතන බෙදෙනවා ආපහු මෙතන බෙදන්නේ. පාලකයන්වත් කන හොඳට විදියගෙන හොඳට අනිත් එක නම් කියන්නේ නැහැ. අපි ලැට්ටු ලකනන්ත වෙලා පිෂරලා හැදුවම මොකද කරන්නේ? මෙතර ආනයිනික කිරිපිටි මිල ඉහළ දැමීමට අදාළ මිල ගණන් හෙට දිනේදී ප්‍රකාශයට පත් කරන බව කිරිපිටි ආනයිනකරුවන් පවසනවා. එම සංගමේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා අපකල විමසීමකදී කියා සිටි ආනයිනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 500කින් හෝ 600කින් ඉහළ යා හැකි බවයි. ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම හා ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ. කොරෝනා සහ ආර්ථික බලපෑම් හමු වේවද රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රමානුකූලව එකින් එක ඉටු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොළොන්න නවනැලිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනවයේදී කල කොත් වහන්සේ නිර්වරණය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අද රට තම අසීරු තත්ත්වයේ තියෙන වෙලාව. එක පැත්තකින් කොරෝනා සංගතය මූණ පාලන සිද්ධ වෙලා තියෙනවා. ඒක ඊටම සාර්ථකව මම හිතන්නේ අපි මූණ දුන්නා. ඒ වගේම වෙනත් ආර්ථික බලපෑම් ඇති වෙලා තියෙන යුගයක තමයි අපි අද ජීවත් වන්නේ. මුත් රජයක් වශයෙන් ප්‍රී ජනතාවට දිය යුතු කළ හැකි සියලුම සහන සැලසීම රජයේ වගකීමක් වශයෙන් අරගෙන කටයුතු කිරීමට අපි සූදානම්ව ඉන්නවා. විශේෂයෙන්ම ගමක ප්‍රදේශයක් දියුණු වෙන නම් මහා මාර්ගයේ පහසුකම් විදුලිය ඒ වගේම ජල පහසුකම් ලබා දිය යුතුව තියෙනවා. අපි විශේෂයෙන්ම ඒ කාරණා කෙරෙහි අවධානය යොමු කළා. ගම්බදව දුර්යදීම මහමාවත්තරදීම ආදී අපි අද ඉටු කරමින් යනවා. ඉතින් එක පාරට මුළු රටක් සංවර්ධනය කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ක්‍රමානුකූලව එකින් එක අරගෙන ඒ සංවර්ධනය කිරීම තමයි අපේ පරමාර්ථය. වැඩමීමක් බවට පත් වෙලා තිබිච්ච රට පසුගිය යුගයක අවුරුදු 5ක් විතර සම්පූර්ණ වැඩ නැවතිලා තිබුණා. ඊට පසුව නැවත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ මේ වැඩ ක්‍රමානුකූලව ආරම්භ වෙලා තියෙනවා. අපිට ටික කලක් මේක කරලා මේ රටේ සංවර්ධනයට අපි මේ සංවර්ධනය විතර ආගමික වශයෙන් උත් අපේ රට සංවර්ධනය කළ යුතුයි කියලා විශ්වාස කරනවා.
රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් අඳුරගත්ත පිරිසක් තමයි අද රට පාලනය කරන්නේ. ඒකින්ද ක්‍රමානුකූලව තමයි මේ කටයුතු වලට අපිට යෙදෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එක පාරට එක පැයකින් එක දවසකින් එක මාසිකින් එක උද්දකින් සියලු දේ කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් එකින් එක ඉටු කිරීමට අපි පියවර ගනිමින් තියෙනවා. डिजिटल आर्थिक लबागना प्रतिलाभवलीन मेरट पवतन गेटर वर्ल्ट विसुम लबाकिबाव विपक्ष नायक साजिद प्रेमदास महता पवसनवा ये देनियाय प्रदेश पवति वेटसटहनकट एक කොළ වැඩසටහනේ 19 වෙනි පියවර ලෙස රුපියල් 8,46,000ක් වටිනා සුහුරු පන්ති කාමරය සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ දෙනියාය කළුබෝ විටියාන විද්‍යාලයට පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අපි මේ වන විට පරිශන කරගෙන යනවා කොහොමද සමගි ජන බලවේග ආණ්ඩුවක් තුල රට කොහොමද ගොඩගන්නේ මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් මොනවා විසඳුම් වලින් එකක් තමයි ඩිජිටල් ආර්ථිකය සක්‍රිය කරවලා ඩිජිටල් ආර්ථිකයේ තුලින් ලබාගත හැකි ප්‍රතිලාභ මුළු රටේම ව්‍යාප්ත කිරීම මෙච්චර කල් අපේ රටේ මොකද්ද සිද්ධ වුනේ නිදහසෙන් පස්සේ රටේ ජනාධිපතිවරු අගමැතිවරු ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු වැඩ කරා කවදාවත් විපක්ෂ නායකෙක් වැඩක් කරේ නැහනේ ඇයි වැඩක් කරන්න බෑනේ ඇයි යාට රජෙන් සල්ලි දෙන්නේ නැහනේ සංවර්ධනය කරන්න මේ රටේ ඉතිහාසයේ වෙන කිසිම විපක්ෂයේ පක්ෂයක් නොකරපු දෙයක් අපි කරන ඒ තමයි ආණ්ඩුවක් ආවහම කරන්ට යන දේ අපි විපක්ෂයේ ඉඳලම පෙන්නනවා මහ ලොකුවට නෙවෙයි පොඩියට ජනතාව පළඳපු ඔටුන්න පාවිච්චි කරලා ගසා කන යුගයේ තමයි අද තියෙන්නේ සුදුලූණු වලිනුත් ගසා කෑව සීනි වලිනුත් ගසා කෑව පොල් තෙල් වලිනුත් ගසා කෑව එහෙව් රටක අපි ඉන්නේ දැන් වර්ෂාව ටික ටික ලැබෙන වකවානුවයි මේ කාලේ අපි ඩෙංගු රෝගයෙන් පරිස්සම් විය යුතුයි මේ වර්ෂයේ පසුගිය මාස 3ට පමණක් ඩෙංගු බවට සැක සහිත රෝගීන් 6261 දෙනෙකු හමු වී ඇති බවයි වසංගත රෝග විද්‍යායකකයා පවසන්නේ डेंगु रोगे संबंधेन समाजे पवतिने इता अडु उनंदुवक बोहो दिनेकु डेंगु रोगे इता सुलु कोट सलकनवा नमुत कोरोना वायरसे सेम विशाल बलपैमक केल्ल करन वायरसयक लेसाई डेंगु रोगे हंदुन्वान्ने मे वसरे अद दक्वा कालय तुल डेंगु बवट सैक केरेन रोगेन 6261 दिनेकु हमु वी तिबेनवा इन वैडिम पिरिस हमु वी अते जनवरी मासेयै ए रोगीन 4522 दिनेकु लेसाई एमिन्म फेब्रुवारी मासे रोगीन 1501 දිනෙකුද මාර්තු මාසයේ මේ දක්වා රෝගීන් 228 දිනෙකුද හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ මේ කාලයේ හමු වූ වැඩිම ඩෙංගු රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීමද විශේෂත්වයක් අවිධිමත් කළමනාකරණය ඩෙංගු රෝගය බෝ වීමට ප්‍රධානතම සාධකයක් අප සියලු දෙනාම විධිමත් කළමනාකරණයකින් ක්‍රියා කළොත් ඩෙංගු රෝගය තුරන් කළ හැකි ඩෙංගු රෝගය වැළඳුණු බොහෝ දිනෙකු ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ තමන්ට වෙනත් වෛරස් උණක් වැළඳී ඇති බව සිතා එය නොසලකා හරිනවා රෝගයේ මුල් අවස්ථාවෙම හඳුනාගෙන එයට ප්‍රතිකාර කිරීමෙන් ඩෙංගු රෝගය සුව කර ගැනීමට පුළුවන් නැතිනම් මරණාසන්න තත්වයට රෝගියෙකු පත්විය හැකි ඩෙංගු රෝගයට විවිධ අත්බෙහෙත්ද අපේ බොහෝ දෙනා භාවිත කරනවා නමුත් ඩෙංගු රෝගයට නිශ්චිත ඖෂධයක් සොයා ගැනීමට තවමත් හැකි වී නැහැ එක කාලයක ගස්ලබු පත්‍රයේ යුෂ ඩෙංගු රෝගයට අත්බෙහෙතක් ලෙස ප්‍රසිද්ධ වුණා හිටපු ඇමතිවරයෙකු වූ රාජිත සේනාරත්න මහතා පරීක්ෂණයක් සිදු කිරීමට එම ගස්ලබු පත්‍රවල යුෂ සෑම්පල්ද පිට රට යවුවා බටහිර වෛද්‍ය පරීක්ෂකීන්ට නම් ඩෙංගු රෝගයට බෙහෙතක් සොයා ගන්න එක අමාරු දෙයක් නෙවෙයි මොකද ලෝකයටම තියෙන්නේ ඩෙංගු ප්‍රභේද 4යි ඩෙංගු රෝගීන් බොහෝ සෙයින් පීඩා විඳින්නේ අපි වගේ ආසියාතික බටහිර රටවල් වලින් ඩෙංගු රෝගීන් වාර්තා වන්නේම නැති තරම්. එම නිසා ඔවුන් ඩෙංගු රෝගයට එන්නතක් සෙවීමට වැඩි උනන්දුවක් වන්නේ නැති බව තමයි බහුතර වෛද්‍යවරුන්ගේ මතය. මෙය මහා පරිමාණ ඖෂධ ව්‍යාපාරයේ ලාභ අලාභ පිළිබඳ ගැටලුවක්. කෙසේ නමුත් අපි පරිස්සම් වීම අපේ සෞඛ්‍යයට හොඳයි. ඒ නිසා ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන විනාශ කර තම නිවස ගෙවත්ත නගරය පිරිසිදුවට තබා මේ ඩෙංගු සටනින් ජය ගැනීමට අප එක්ව ක්‍රියා කළ යුතුයි. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් නුවරඑළිය ඩයගම පොලිස් ස්ථානයට අයත් ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඩයගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ලෙලි නොගෙසූ පොල්ගෙඩි තුල සංගවා හෙරොයින් ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් රත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආ
පොල්ගෙඩි 4ක් තුල සංගවා තිබේදී හෙරොයින් ග්‍රෑම් 8කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. බදුළු මුත්‍යාංගන රාජමා විහාරාධිපති අතිපූජ්‍ය වරකාකොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ගුණරතනාභිදාන මාහිමිපාණන්ගේ 89 වන ජන්මදිනයට සමගාමීව පින්කම් මාලා රසක් සංවිධානය කර තිබෙනවා. ඌව පළාතෙත් මඩකලපුව අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. प्रवृत्ति अवसान ओबट शुभ दवसाक. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.